सुबह 10 ना मूलिक प्रथम मम कोमसारिस जनरल तो मट स्तुतिवंत मटने अवस्था लबा दिन इतकोट क्यूबे बंधनागार राजकार्य कटे अभिनन प्रथम प्रीतिपति वर हटियाट मम आडंबर थोड़े मन अद दिन मितंट आवे तमुना से नट प्रबल पणिविजय कबाद पणिविजय कद के मंकी गरु अति गरु जनाधिपति मान गे प्रमुख रजय बंदनागारे नीति आधिपत्य यली स्थापित गिरी मठ क्रियात्मक अवस्था मम हिता मगे तमिनीम आलोचन मम इतन भावे हम किसी अरम ना कहते राजकारी कटयुक्त सिद्धु करण एक मम अद दिन उदय किरीमठ बलापुर इतकोट तमुना से बल अलूत नायक इतकोट मैं रटट अवश्य शक्तिमत् अवंक नायक इतकोट बंधनागारेट अलुतेन पत्तु तुषार उपल देने महात्मा तो बार दूर कार्य भारे वग की मत इतकोटे वग की निकांग इष्टकर बै ये वग की इष्टकर तमुन्वान से लागे सहयोगी आवश्य कैपवीम इतकोट अभी धन होयाने अवंक कार्यक्षम निर्धार कार्यक्षम निर्धार अवंक ऋजुव काटियुत करण नित्यानुकूल काटियुत करण अवंक निर्धारिन पिरिसा कार्यक्षम निर्धारिन पिरिसा भीकले युतु एहेम नत्ता එතකොට තමුන්වංශයලා බන්ධනාගාරවල රටේ ප්‍රධාන නිලධාරීන් පිරිස තොර තමුන්වංශයලා තමයි මේක මෙහෙවන්න හරියාකාර ඒක හරියට කරන්න එහෙම උනේ නැත්තම් කලින් අපි යථාර්ථයට මුහුණ දෙමු ද මහජන විශ්වාසය मैं आयतन के रही बिंद बैठी बहुत तथ्य में थी बंधनागार वाला नीति आधिपत्य बिंद बैठी बिंद बैठी अभी रिजुआ कथा कर तमुना से दान मे वाला तथ्य मुका बंधनागार मे रटे मैं निज कथाकर मितंट एंड कल मन तमुनासी लागे ज्येष्ठ निर्धार समग कथाकर मितंट आदि निकाने वे सह मीटिंग मट है तौर तो मत मम कि कनगाट कि यथार्थ मुन दिन्न बैंक हदन तमुनासी इस इद्री विशाल अभियोग तीन एक कोमसारिस जनरल तुम्हें क्यों हुआ
ඒ අභියෝගය මූණ දෙන්න ඕනේ. ඒක ජය ගන්න ඕනේ. ඒක ජය ගන්න ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕනේ. පද්ධතිය සකස් කර ගන්න ඕනේ. හැඩ ගස් ගන්න ඕනේ. ශක්තිමත් කරන්න ඕනේ. එතකොට මොකද්ද මේකේ තත්ත්වය? පවතින තත්ත්වය මොකද්ද? දැන් රජයෙන් යම් ඉක්මන් පියවර හොඳ පියවර වගේ අරගෙන තිබෙන මූලික දැන් මේක ඉස්සරහට යන්න ඕනේ. තමුන් වහන්සේලාගේ දායකත්වය කැපවීම නැතුව මේක කෙරෙන්නේ නැහැ. මේක ඉන්නවත් දූෂිත නිදහරින් පිරිස. ඒ නිදහරින් හඳුනා ගන්න ඕනේ. ඒක නායක වගකීම. එතකොට මේ බන්ධනාගාර දැන් මේ අද පවතින තත්ත්වය අනුව අපරාධ පිටියක් බවට පත් වෙලා අපරාධ කරුවන්ගේ ක්‍රීඩා පිටි, සෙල්ලම් පිටි. එතකොට අපරාධ සිදු කිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත් වෙලා තියෙන බන්ධනාගාරය. ඒ මොකද? මෙතන විනයක් නැහැ. රැඳවියන්ගේ විනයක් නැහැ. නිදහරින්ගේ විනයක් නැහැ. බහුතර ගැන මම කතා කරන්නේ. අවංක නිදහරින් ඉන්නවා මම දන්නවා. කාර්යක්ෂම නිර්ධාරින් ඉන්නවා. ඒක මම දන්නවා. නමුත් බහුතරය හදන්න ඕනේ මෙතන. එතකොට අල්ලස දූෂණයට නිර්ධාරින් බැහැලා ඉන්නේ මේක. රන්දවියන් අපරාධ සිදු කරන්න බැහැ. මත්ද්‍රව්‍ය ජාවාරමට අබ්බැහිල තහනම් බාණ්ඩ ඇතුල් කරන්න අබ්බැහිල අපරාධ සංවිධානය කරන්න අපරාධ මේ රටේ ප්‍රබල අපරාධ සංවිධානය වෙන්නේ මේක ඇතුලේ. එතකොට පාතාල කල්ලි මේක ඇතුලේ ඉන්නවා. තමුන්වන්සලා දන්නවා කල්ලි හැදිලා පාතාල කල්ලි එළිය කොටසක් ඉන්නවා ඇතුලේ කොටසක් ඉන්නවා. ඒ දෙගොල්ල සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මේ රටේ අපරාධ සිදු කරනවා. ප්‍රබල අපරාධ. එතකොට නිලධාරීන් මම හැමෝම ගැන නෙවෙයි කියන්නේ. තේරුම් ගන්න. නිලධාරීන් රැඳවියන් ආරක්ෂා කරනවා. ඕක සංස්කෘතිය මේකේ. මොකද සංස්කෘතිය මං කියන්න ඕනේ නැහැ තමුන්ලා දන්නවා. නිලධාරීන් රැඳවියන් ආරක්ෂා කරන රැඳවියන් නිලධාරීන් ආරක්ෂා කරනවා. එතකොට මෙතන අන්තර් සහජීවනයක් තියෙනවා. මේ කඩන්න ඕනේ. අන්තර් සහජීවනය. එතකොට මේ බන්ධනාගාර දැන් අපරාධකරුවන් නවීන තලයක විශේෂ තලයක අපරාධකරුවන් බිහි කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා එතකොට මහජන විශ්වාසය පැදුරේ මෙතන බන්ධනාගාරයෙන් වෙන්න ඕන කාර්යය මොකක්ද? දඩුවම් ක්‍රියාත්මක කිරීම හරි විදියට මෙතන සෙල්ලම් පිටියක් වෙන. එතකොට මොකද වෙන්නේ? පුනරුත්ථාපන හරියට සිදු වෙනවා. පුනරුත්ථාපනයක් සිදු වෙනවා නම් ඒ පුනරුත්ථාපනය වෙලා
යහපත් පුරවැසියෙක් නැවත සමාජගත වෙන්න ඕන. ඒක වෙනවද මෙතන? ඒක වෙලා නැහැ. ඒකයි මේ රටේ අපරාධ රැල්ල දිනෙන් දින වැඩි වෙන්නේ. එතකොට යුක්තිය පසිදලීමේ පද්ධති වැදගත් කොටසක් මේ බන්ධනාගාර වැදගත් පුරුකක්. එතකොට එක කොටසක් වැදගත් කොටසක් හරියාකාරව කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේ පද්ධතියට බලපානවා. පද්ධතියට බලපානවා. රටේ නීතිය සහ සාමයට තර්ජන අහිතකර බලපෑමක් ඇති කරන. එතකොට මහජන ආරක්ෂාවට තර්ජනය. ජාතික ආරක්ෂාවට තර්ජනය. එතකොට මේ බන්ධනාගාරයෙන් කළ යුතු කාර්යය තමුන්වන්සේ තේරුම් ගන්න. යථාර්ථයට මුහුණ දෙන්න එකයි මං කියන්නේ. මේක තේරුම් ගන්න තමයි ඉස්සරහට යන්න ඕනේ. අසාර්ථකයි මේ ක්‍රමය. කනගාටුවෙන් කියන්න ඕනේ. දැන් තමුන්වන්සේලා කොමසාරිස් ජනරාල්තුමා කිව්වා වගේ අපිට මේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා. අපි ඉන්න කාලය තුල ඒක හරියට ඉෂ්ට කරන්න විශ්‍රාම යනකොට ඔළුව කෙලින් තියාගෙන යන්න හරි සේවයක් කරලා පස්සේ පසුතැවෙන්න එපා. අවස්ථාව උදා වෙලා තියෙන්නේ තමුන්නාන්සලට. මේක හදන්න රට හදන්න රට හදන්න මේව හැදෙන්න ඕනේ. මේව හැදෙන්න නැත්නම් රට හදන්න බෑ. එතකොට මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන්න තමුන්නාන්සලට මිනිස්සු බලන් ඉන්නවා යහපත් පරිසරයක ජීවත් වෙන්න. සංවර්ධනයක් වෙන්නේ නැහැ මේ රටේ නීතිය සාමය නැත්තම්. සංවර්ධනයක් ඇති කරන්න බෑ. ආයෝජකකින් එන්නේ මේ රටට දූෂණය අල්ලස. එතකොට දැන් අපිට අවශ්‍ය ශක්තිමත් නායකත්ව කැපවීම. ඒ වගේම බාර අරන් තමුන්වන්සේවත් නායකිය වශයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ මාර්ගෝපදේශය දෙන්න ඕනේ නායකයෙක්. අනික නීතිය ක්‍රියාත්මක කරන්න බය වෙන්න එපා. කරුණාකරලා තමුන්වාසේලා නීතිය ක්‍රියාත්මක කරොත් හරි විදියට තමුන්වාසේලා නීතියෙන්ම ආරක්ෂා වෙයි. ඒකයි මං කියන්නේ. නීතියෙන්ම ආරක්ෂා වෙනවා අනිවාර්යෙන්. එතකොට මොකද්ද මේකේ යථාර්ථය? ඔක තමයි. එතකොට අපිට අවශ්‍ය මේ බන්ධනාගාරය හදන්න බෑ දූෂිත නිදහරින් රජ කරනකොට මේක ඇතුලේ. ඉතින් ඒ සංස්කෘතිය නැති කරන්න ඕන. නිලධාරීන් අතරේ හොඳ විනයක් ඇති කරන්න ඕන. විනය. ඒ විනය නැත්තම් මේක කරන්න බෑ. එතකොට තමුන්වාසලා වගකීම. ඒ විනය ඇති කරන්න. සෑම බන්ධනාගාරයකම නිලධාරීන් අතර හොඳ විනයක් තියෙන්න ඕනේ. චාර්ය ධර්ම සංග්‍රහය හදන්න හැම එකක් නැත්තම් හදලා ඒක ක්‍රියාත්මක කරන්න. තමුන්වන්සේලා ආදර්ශයක් දෙන්න ඕනේ. පහළ නිලධාරීන් ආදර්ශයක් දෙන්න ඕනේ. ආදර්ශයෙන් තමයි මේ කරන්න පුළුවන්.
එතකොට අපිට අවශ්‍ය මෙතන ප්‍රතිසංගදාන ප්‍රතිසංස්කරණය එතකොට ඒක කෙරෙන්න ඕනේ නැත්තම් මේක හදන්න බෑ බලන්න මොකද වෙන්නේ කියලා මේක ඇතුලේ මත්ද්‍රව්‍ය එනවා ඇතුලට විතර ජාවාරම් වෙනවා ඇතුලේ පිට ජාවාරම් මහා ප්‍රාද සිදු කරන්න මෙහෙන් කුමන්ත්‍රණය කරනවා නිලධාරීන් ඒවට අනුබල දෙන්න නිලධාරීන් නිලධාරීන් අනුබල දෙනවා අනුබල දීම මෙතන වෙන්නේ සමහරු කුමන්ත්‍රණය කරන්න ඇති මේක රණවියන් එක්ක ඒක බලන්න ඕනේ එතකොට මෙතනින් මෙතනට ඇතුළට එනවා තහනම් බාර පාලන යන්නේ ඇතුළේ කල්ලි ගහිලා මෙතන මාෆියාවක් තියෙනවා එහෙමයි සාමාන්‍ය මිනිස්සු කියන්නේ මාෆියා කනගාට මේ කියන්නේ නමුත් අපි අපි වැරදි හදා ගන්න ඕනේ දැන් අවස්ථාව ලැබිලා ඒක කරන්න තමුන් වාසල මේ නායකයාට සම්පූර්ණ සහයෝගය දෙන්න මේක හදන්න රට හදන්න පිට වාග්කීමක් තියෙනවා මෙතන දරුවන් යහපත් ලෙස මේ රටේ ඉදිරියට ජීවත් වෙන්න තමුන් වාසල දරුවන් ගැන කල්පනා කරන්න බලය අතට ආපුවම ඒක හරි විදිහට පාවිච්චි කරන්න එච්චරයි මං කියන්නේ प्रयोजन राजकारी हरियट इष्ट कर රාජකාරී වේලාවන් වලදී දැන් තමුන්වාසලා පැය 24ක් රාජකාරී ඒක දන්නවනේ පැය 24ම රාජකාරී ඒකයි නීතිය කියන්නේ එතකොට මොකද්ද දැන් අපි කරන්න ඕනේ මේ පද්ධතිය හරියට සකස් කරගන්න රණවියන් දිහා අපි බලන්න ඕනේ මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා එකක් තදබද අධික තදබද තදබද නිසා මෙතන ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා මෙතන නීතිය ක්‍රියාත්මක කරන්න අමාරුයි මේ පරිසරය තුළ එතකොට තදබද අපි අඩු කරන්න ඕනේ संपत मानव संपत् कार्यमंडल वैडरी मम मिथन टावे अपराध करवादी नीतिया उल्लंघन करनाध पनी निधरी रंधवी अनु मत प्रश्न अन्न मम तदी नीति क्रियात्मक तदी तरातिर नुबल अरे मट प्रश्न मम मेत वाक्य आवे तनपुर भार गे मजकार जनता वट सर मे युक्त पद पद्धति मट हकी पमनी यली स्थापित कर ल नीति आधिपत्य मे रटे स्थापित कर जम बंदनागार बरन नीति क्रियात्मक नीति समान क्रियात्मक नीति रकवरण समान तीय नीति समान क्रियात्मक आंडो क्रम व्यवस्था दोलस्वन वगांती है वो वगांती है हिते दिया गया वैट कराना उन्हें प्रश्न आती है ना
එතකොට රදවියන් ගේ සහයෝගය ලබා ගන්න එයාට ජීවත් වෙන්න පරිසරයක් ඇති කර ගන්න ඕනේ මෙතන. මොකද අමානුෂික තත්ත්ව යටතේ මේක අමාරුයි කරන්න. එතකොට අපි පුළුවන් තරම් බලන්න ඕනේ ඒ තත්ත්වය. හැකි පමණ සුසු තත්ත්වයකට ගේන්න. ලොකු ප්‍රාග්ධන වියදම් කරන්න ඕනේ නැහැ ඔකට. එතකොට බලන්න මෙතන පද්ධතිය බලන්න. පද්ධතිය සකස් කරගන්න ඕනේ මේක ඇතුලේ අපරාධ වළක්වන්න. මූලිකව අපරාධ වළක්වීමට පරිසරය සකස් කරගන්න ඕනේ. මේක ඇතුලේ. එතකොට මේ වගකීම තියෙන්නේ නිර්ධාරණයට. ඒකට පවතින තාක්ෂණයයි ඉදිරියට ඉදිරියගෙන හිතන්න එපා. දැන් තියෙන තත්ත්වය ප්‍රයෝජන ගන්න සම්පත් වලින්. පවතින සම්පත් වලින් ප්‍රයෝජන ගන්න උපරිම ප්‍රයෝජන ගන්න ඕගොල්ලෝ. එතකොට තාක්ෂණයක් තියෙන යම්කිසි තාක්ෂණයක්. ඒක රජය දැන් ඒ තාක්ෂණය නවීන තාක්ෂණයක් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් අපිට අවශ්‍යයි අර අපරාධ වැළැක්වීම. එතකොට ඒකට අපි පද්ධති සකස් කරගන්න ඕනේ. ඒකට දැන් ක්‍රමවේදයක් ස්ථාපිත කරගන්න ඕනේ. එතකොට බුද්ධිංශයක් තියෙන්න ඕනේ බන්ධනාගාරය. බුද්ධිංශය ඇතුලේ බුද්ධි ඒකකයක් තියෙන්න ඕනේ. ඒ බුද්ධි ඒකකය තමයි තවුන්වාසයට ඔක කියන්න ඕනේ නෑනේ. මේ වගේ පරිසරයක තනක් ඔය බුද්ධි අංශයක් නැතුව මේ වැඩේ කරන්න අමාරුයි. දැන් මොකද වෙලා තියෙන්නේ? රදවියන් තොරතුරු දෙන්නේ නැහැ. තොරතුරු ගන්න අමාරු රදවියන්. කතා කරන්න. ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට කොහොමද තොරතුරු ලබා ගන්න? ඒකට ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. එතකොට බුද්ධිංශයෙන් ඒ සේවය වෙනවා අනිවාර්යයෙන්. බුද්ධිංශයට තියෙනවා තොරතුරු ලබා ගැනීම හැකියාව. ඒක තමුන්වාසලා තේරුම් ගන්න. ඒ ක්‍රමසාවිදි ගැන මම කතා කරන්න ආවේ නෑ. ඒක වටහා ගන්න. එතකොට බුද්ධිආංශයක් තියෙන්න ඕනේ. හරි සංවිධානාත්මකව ඒක පිළිහිටවන්න ඕනේ. හරි විදියට. ඔය නමට ඔය අංශ ඒකක තියන්න බෑ. ඔය හරි විදියට ක්‍රියාත්මක කරන්න ඕනේ. සුදුසු පුද්ගලයන් දාන්න ඕනේ වල. ඊළඟට එතකොට බුද්ධිආංශයත් එක්ක යනවා ආවේශනාංශය. සර්වේලන්ස් ආවේශනේ ඊළඟට සෝදිසි කිරීම සර්ච්. ඔය තුන එකට යන්නේ. එතකොට ඒ පරිපාලනය ඇති කරන්න ඕනේ මෙතන. ක්‍රමවත්ව ඒක සිදු වෙන්න ඕනේ හැම වන්දනාගාරයක. මොකද මෙතන ලොකුම ප්‍රශ්නය මත්ද්‍රව්‍ය මේකට එන එක. ඊළඟට සංනිවේදන ක්‍රමය. දුරකථන, සෙල් දුරකථන භාවිතා කරලා තමයි මේ අපරාධකරුවන් ක්‍රියාත්මක වෙන්නේ. ඒවා නතර වෙන්න ඕනේ. එතකොට නිල්ධාරීන් පණිවිඩ කරවන්න වෙලා තියෙනවා මෙතන. මම ඒක දන්නවා. දුරකථනය අදාළ වුණාම නිදහරින් පණිවිඩ ගෙනියන. පණිවිඩ කරුවන් නිදහරින්. ඒක නවත්තන්න. එතකොට මේවා අභියෝග.
හැබැයි ඒ කැපවීම තමුන්වහන්සේ තියනවා මං ආවේ තමුන්වහන්සේලා දිරිමත් කරන්න මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා ස්ථාවරයි ඉස්සෙල්ලා අපි යථාර්ථය අඳුර ගන්න ඕන එතකොට ඒකට හරියාකාර ක්‍රමවේදයක් එදා ගන්න ඊළඟ ප්‍රශ්නේ බලන්න අපරාධ වැළැක්වීම අපරාධකරුවන් සොයා ගැනීම ඊළඟ එක අපරාධකරුවන් සොයා ගන්නෙත් ওই ක්‍රමෙම තමයි එතකොට ඒකට හරි පිරිසක් ඉන්න ඕනේ विमर्शन एक हर आकार विमर्शन एक विमर्शन एक पिहिटे विमर्शन करा विशेष एक वेटीम करा स्पेशल ब्रांच इतिंग अंश स्थापित करा हर आकार क्रमवत् सुप्रिंटेंडेंट महत्वपूर्ण हित वेलावट मित्र रेड कर क्रमवत्त इतकोट ये अंश वाली तम मेव परपाल वेडोण विमर्शनांश वीलंगट नीति कोटासी मित नीति कोटासी अना बंदनगारे ඒ මොකද විඤ්ඤාණිකුල පියවර ගන්න නිදහරින්ට ඊළඟට නීති උපදේශ අපිත් එක්ක සම්බන්ධ වෙලා රාජකාරී කරන්න දැන් මම ලෑස්ති සම්පූර්ණ කැපවීමෙන් තමුන් වහන්සේලාට පූර්ණ සහයෝගයක් දෙන්න වැඩ කරන්න පූර්ණ සහයෝගයක් දෙන්න මම ලෑස්ති මම කැප වෙලා ඉන්නේ ඕන වෙලාව අනිත් එක මම තමුන් වහන්සේට කියන්නේ මම අවංක කාර්යක්ෂම නිදහරින් වෙනුවෙන් अवंक कार्यक्षम निर्धारण तमुना से एक मत हरिदे कर भावे इतकोट अंसटिक अभी हदागा मेका हरिदी එතකොට පිටස්තර ආයතන වල නීති ක්‍රියාත්මක කරන ආයතන වල දායකත්වය අවශ්‍යයි. දායකත්වය නැතුව මේක තනියෙන් කරන්න බෑ. කරුණාකරලා මතක තියාගන්න. ඒතො රාජ්‍ය බුද්ධි අංශය. පොලිසිය. අවශ්‍යයි මේ වැඩේ කරන්න. එතකොට නිර්ධාරයෙන් पुनरुत्थापन करोतरे मुखद मिथन वैडी कालने काले मीद प्रश्न මේක හරියාකාරව ඉක්මනට කරන්න ඕනේ මම මාස මේ කොවිඩ් එකත් එක්ක මාස 15ක් ඇතුළත අපරාධ ගොනු 19000 ගණක් ඉවර කරා 19000 අධිතෝදන පත්‍ර 10885ක් නිදහරින්ගේ සහයෝගය ලබා ගත්ත මේකට සම්පූර්ණ දෙපාර්තමේන්තුව එකතු වුණා මේක කරන්න බෑ නැත්තම් මේ එතකොට අපි මං කියන්නේ අදිෂ්ඨාන පූර්වකව වැඩ කරන්න ඕන අදිෂ්ඨාන පූර්වකව
යම් කිසි අරමුණක් එක්ක අරමුණක් ඇතුව එතකොට තමුන් වහන්සේලා මෙතන යන වෙලාවේ යම් කිසි හිත ඇතුලේ අරමුණක් හිතා ගන්න මින් ඉදිරියට මම මේක කොහොමද කරන්නේ මොකද මේ පණිවිඩය යන්න ඕනේ හැම තරාතිරකම විදාරේ රන්දවියන්ටත් යන්න ඕනේ මේක රන්දවියන්ට යන්න එතකොට තව වැදගත් කාරණයක් තියෙනවා නිරධාරීන්ට පුහුණු අවශ්‍යයි ට්‍රේනින් ස්ටාෆ් ට්‍රේනින් පුහුණුව හරි ආකාර පුහුණුවක් දෙන්න ඕනේ ක්‍රමවත් ඒක අපි දෙන්න ලෑස්ති අපේ පැත්තේ මම ඒකට දායක වෙනවා ඒතර පුහුණුව අත්‍යවශ්‍යයි මේකේ මානව අයිතික වාසිකම් රැක ගන්න ඕනේ නිදහරේ හැමෝගේම अपराध अनिवार्य अपराध कर ඒකයි වෙන්නේ දැන් තමුන්ලාස දන්න මෙතන පාතාලයෙන් මේකට එනකොට තනියෙන් නෙවෙයි මිනිස්සු එන්නේ තව පිරිසක් එකතු වෙනවා ତେଣୁ මෙතන කල්ලි මේක ඇතුලේ මේ කල්ලි කඩන්න ඕනේ පාතාලේ ඇතුලේ මා හිතන්නේ ඇතුලේ පාතාලය පිට පාතාලේට වඩා ප්‍රබලයි මොකද එළිය හිටිය මිනිස්සු දැන් ඇතුලේ ඉන්නවා එතකොට මෙතන ලොකු අභියෝගයක් තියෙනවා එතකොට නිර්ධාරින්ගේ පුහුණුව අත්‍යවශ්‍යයි පුහුණුවෙන් තමයි අපි දැනීම ලබා ගන්නෙ දැනීම අවශ්‍යයි රදවියන් හසුරුවනවානේ පුනරුත්ථාපනය වැදගත් දැන් මෙතන පුනරුත්ථාපනයක් වෙනවද බලන්න නවත අපරාධ සිදු කරන ප්‍රතිශතය ගත්තොත් මෙතන පිට වෙන අයගේ බොහොම ඉහළයි බොහොම ඉහළයි එතකොට මේ ඔයක ලොකු ප්‍රශ්නයක් මේ රටට මෙතන යන මිනිස්සු පුනරුත්ථාපනය වෙන්නේ නැත්නම් නැවත අපරාධ වලට පෙළඹෙනවා ඊට වඩා දරුණු අපරාධ කරන්නේ මේ බන්දනාගාරවල ඇති ඵලය මොකක්ද එතකොට එකක් දැන් ඔය නඩු මෙහෙවන්න මේකට සම්පූර්ණ දායකත්වය දෙන මම ලෑස්ති තමුන් වහන්සේලා කෙලින් වැඩ කරොත් මේකේ දූෂිත පිරිස අහු වෙනවා නීතිය රැහෙන කෙලින් වැඩ කරන්න මට දූෂිත පිරිස හඳුනාගෙන දෙන්න ඉතුරු වැඩ ටික මම කරන්න දූෂිත පිරිස හඳුනාගත්තම එතනින් තමයි ඉස්සරහට යන්න ඕනේ ඒතොර මේකේ නිදහරි මට්ටමේ ඉන්න අපරාධ වලට අනුබල දෙන අය ආධාර අනුබල දෙන අය අපි හඳුනා ගන්නවා එතකොට තව කරුණු කිහිපයක් තියෙනවා දැන් තොරතුරු සපයන්නන් ආරක්ෂා කිරීමට හරි ක්‍රමවේදයක් සකස් කර ගන්නවා තොරතුරු සපයන්න මොකද රැඳවියෙක් ඇවිල්ලා තොරතුරක් දුන්නොත් ඒ මිනිස්සයා
ඊළඟ දවසේ මරුම් ගන්න පුළුවන් මෙතන. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉස්සරහට කවුරුත් දෙන්නේ නැහැ. මොකද රහසිගතභාවය නැහැ මෙතන. රහසිගතභාවය. එතකොට රහසිගතභාවය ආරක්ෂා වෙන විදියට තමයි ඒ ක්‍රමය සකස් කරගන්න ඕනේ. තොරතුරු කරවන්න ඇති කරන්න. අර ඉංග්‍රීසියෙන් කියනවා විසල් බ්ලෝවර්ස් කියලා. විසල් බ්ලෝවර්ස්. ඒ වගේ පිරිසක් අපි ඇති කරන්න ඕනේ මේක ඇතුලේ. නිලධාරීන් අතරේ තින්න ඕනේ. විසල් බ්ලෝවර්ස්ලා. නිලධාරීන් අතරේ. රණවියන්ට පමණක් මේක පටවන්න බෑ. එතකොට විසල් බ්ලෝ පිරිසක් ඇති කරන්න ඕනේ. එයාට රිවෝඩ් එකක් තියෙන්න ඕනේ. එතකොට රහසිගත ක්‍රම ඇති කරන්න ඕනේ මේ තොරතුරු ලබා ගන්න. ඊළඟට රණවියන්ගේ ප්‍රශ්න තියෙනවා. විශාල ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න සම්බන්ධ මේක ඇතුලේ ඇති වෙන ප්‍රශ්නයි. ඒවා සම්බන්ධයෙන් පැමිණිලි කරන්න තව හොඳ ක්‍රමවේදයක් තියෙනවා. කාර්යක්ෂම ක්‍රමවේදයක් පැමිණිලි. ඒ පැමිණිලි හරියාකාර විභාග වෙන්න ඕනේ. ඒ වලින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් මිනිස්සු පැමිණිලි කරන්නේ නැහැ. එතකොට පැමිණිලි නොකරනකොට ඒ මිනිස්සුගේ මානසික තත්ත්ව වෙනස් වෙනවා. මෙතන මේකට ඇතුල් වුණාම තමයි බිමට වැටෙනවනේ මානසිකව. ඒක මම කියන්න ඕනේ නැහැ. බිමටම වැටෙනවා. එතකොට ඒ මානසික තත්ත්වය යම් කිසි මට්ටමකට ගේන්න තමුන් වාසනාවකින් වගකීමක් තියෙනවා. නැත්තම් මේ මිනිස්සු පෙළම වෙනවා. මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍යයට හැබැයි වෙනවා. හැබැයි වෙලා. එතකොට ජාවාර ප්‍රචලිත වෙනවා මේ. ඒ නිසා පැමිණිලි ක්‍රමේ සාර්ථකත්වයක් තියෙනවා මෙතන. එතකොට මොකද්ද යහපාලනය? යහපාලනයක් ඇති කරන්න ඕනේ මේකේ. යහපාලනය. එතකොට ඔබතුමා දැන් මේ බන්ධනාගාරයේ නායකත්වය බාර අරන් ඉන්න අවස්ථාවේ මේක යහපාලනයක් තමයි ඇති කරන්න ඕනේ. යහපාලනය. මොකද්ද යහපාලනය කියන්නේ? වගවීම. වගවීමක් වෙන්න ඕනේ. මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕනේ. මහජන අවශ්‍යතාවය අපි තේරුම් ගන්න ඕනේ. නීතිය ආධිපත්‍ය රැක ගන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි විදියට. එතකොට අවංක භාවය, කාර්යක්ෂම භාවය මේ ඔක්කොම එකතු වෙනවා මේකට. එකක් නෙමෙයි 10ක්. ඉතින් යහපාලනය තමයි අවශ්‍ය මෙතනට. දැන් යහපාලනය. ඒ යහපාලනය ඇති කරන්න දැන් රජයෙන් අලුත් නායකයෙක් පත් කරලා ඉන්නවා. එතකොට එතුමට සම්පූර්ණ සහයෝගය දෙන්න මේක හදන්න. දැන් රජයෙන් මේකට දායකත්වයක් වෙන්න ඕනේ. ඒක කෙරෙනවා. ඒක ක්‍රියාත්මක වුණා. එතකොට සම්පත් වලින් දායකත්වයක් අවශ්‍යයි. ඒක අපි පිළිගන්නවා. සම්පත් වලින් දායකත්වයක් අවශ්‍යයි. ඊළඟට මේ තදබද අඩු කරන්න අවශ්‍යයි. ඒක රජයෙන් ඉදිරියේදී කරනවා. එතකොට අපි පරිසරය හදා ගන්න ඕනේ මේ රදවියන්. වැසිකිලි පහසුකම්, ජල පහසුකම්, ආහාර, හරියාකාර ආහාර, අධ්‍යාපනය වැඩගත්. අධ්‍යාපනය මන් දන්නේ. අධ්‍යාපනය හරියට කරනවාද කියලා රදවියන්. පිට රටවල මේ අධ්‍යාපනය කියන එක උඩින්ම වගේ තියෙන. මොකද අපි රණවියෙක් සමාජයට පිට කරනකොට
සමාජය යහතින් යහපත්ව ජීවත් වෙන්න අපි තත්ත්වයක් ඒ රැඳියට ඇති කරන්න ඕනේ. නැති කරනව නෙමෙයි ඇති කරන්න ඕනේ. එතකොට අධ්‍යාපනය රැඳවියන්ගේ අධ්‍යාපනය. ඒ අධ්‍යාපනයෙන් පුනරුත්ථාපනයකුත් වෙනවා. එතකොට මේකට නවීන තාක්ෂණය අවශ්‍යයි. ඒකත් ලැබෙයි ඉස්සරහට. එතකොට මේ සම්පත් සියල්ල එකතු කරගෙන මේ අල්ලස දූෂණය නැති කරොත් මේක කරන්න බෑ. එතකොට රජයේ මුදල් නාස්තියක් වෙන්නේ. ඔය තියෙන මැෂින් පාවිච්චි වෙන්නේ නැත්තම් නාස්තියක් වෙයි. कैमरा बावे मित्र कंट्रोल रूम में खदा हेम वंदना कंट्रोल रूम में कंट्रोल रूम में मेव परपाल हेम वंदना सीसीटीवी कैमरा अति करो अति कर कंट्रोल रूम में कि मेक हर निधर पीछे परपाल मेक इतकोट මේ බන්දනාගාරය අපි මුකට කරන්න හදන්නේ හරි පරිපාලනයක් ඇති කරන්න පරිපාලනය හරි පරිපාලනය නියම පරිපාලනය දැන් ඒක තමයි මම දෙපාර්තමේන්තුවේ කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඕක තමයි දැන් කරන්නේ හරි පරිපාලනයක් ඇති කරන්න ඒක අපි ඇති කරා නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ එතකොට අර පද්ධති සකස් වෙනකොට හරියාකාරව දූෂිතයින් दूषित निर्धारण निरावरण आवरण कट्टी निरावरण पद्धति वाली क्रम सकाशकर दूषित එතකොට මෙතන ජේෂ්ඨ පිරිසක් ඉන්නේ. තමුන්වාසීලාට මම දන්නේ තරුණ නායකයෙක් ඉන්නවා. තමුන්වාසී මේ රජයේ සේවයේ ඉන්න ඉදිරි කාලයේ අතුලත මේක කලින් නොකරා නම් දැන්වත් කරන්න අදිෂ්ඨාන කරගන්න. මේ රට ඉදිරි පරපුරට යහපත් ජීවත් වෙන්න පරිසරයක් ඇති කරන්න මේක තමයි ප්‍රධාන කරදරය මෙතන මොකද අපරාධ කරුවන් අපරාධ මර්ධනයක් වෙන්නේ නැහැ මෙතන පිට කොච්චර කරත් මේක ඇතුළට ආවම වෙන සංස්කෘතියක් තියෙනවා ඒ සංස්කෘතිය නැති කරන්න එතකොට අපේ මයින්ඩ් සෙට් එක අර අපි හිතන විදිය ඒක වෙනස් කරන්න ඕනේ අපේ අවුට්ලුක් එක හිතන විදිය හරි ගස්ස ගන්න ඕනේ හැඩ ගස්ස ගන්න ඕනේ අරමුණු හදා ගන්න ඕනේ අලුත් අරමුණු විශ්‍රාමයේ යනකොට සතුටින් විශ්‍රාමයේ යන්න मगे को मंग इटू करा तम सर किसी दया कितने अंत विश्राम हांसी पुट आड़ेला इन मे मत मत अवस्था लेना मत करे अंत मे दूषित सदाकालिक मतक ओए दूषित मुदल हिटिंग अभीट इवेन वटपिट बल सामजेसा मे अहपाल कति कर मे बंद
එතකොට මම හිතන්නේ මම තමුන් වාසේලා එමුතුව ඇති දැන් තියෙන්නේ වැටපෙන්න අවස්ථාව තියෙන වැටපෙන්න වැඩ කරන්න කාලේ නාස්ති කරන්න කාටවත් දෙන්න එපා මෙතන කාලේ කන්න මොකද අපේ රටේ ලොකු පිරිසක් ඉන්නවා කාල කන්නේ කන ගැටු කියන්න කාලේ කන උදේට වැඩට ආපුවම කෑම කන්න පය භාගයයි කොණ්ඩේ හදා ගන්න තව විනාඩි 15යි වැසිකිළියට යන්න විනාඩි 15යි එතකොට පැයක් ඉවරයි හවස තව පැයක් ඒ කටයුතුම නැවත කරන්න එතකොට දවල්ට කෑම කන්න ඕපදූප කර කතා කරන්න තව පැයක් ඕක තමයි සංස්කෘතිය මේ රජයේ ආයතනවල ඔය සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ මම රාජකාරියට එන්නේ පාන්දර 6ට 6යි කාට පැය 12ක් මම වැඩ කරන හැමදාම කාර්යාලය කාර්යාලය ඇතුළත අඩුම ගන්න එතකොට ආදර්ශයෙන් මේ රාජකාරිය කරන්න ඕනේ නායකයෙක් හැටියට තමුන් ආදර්ශයක් දෙන්න ඕනේ පිරිසට අර ඊය මං අහගෙන හිටියා ආරක්ෂක ලේකම්තුමා තමුන්ලාසෙන්ට කතා කරා නායක තුමාට කිව්වා තමුන් තීරණය කරන්න අවුරුදු දෙකයිද විශ්‍රාම යනකම් මේක ඉන්නවද කියලා එතකොට අපි හැමෝටම ඕක තමයි රාජකාරිය කරේ නැත්තම් මෙයාල ඉන්න බෑ හරියට එතකොට තමුන්ටත් හොඳයි පවුල් වලටත් හොඳයි රටට අන්තිමට හොඳයි එතකොට තමුන් වාසල මං කියන්නේ මේ අභියෝගය ජය ගන්න පුළුවන් මේ කරන්න පුළුවන් දැන් මේ යුද්ධය බලන්න යුද්ධ ජයගත්තා අවුරුදු 30කට පස්සේ කවුරුත් හිතුවද ඒ මොකද ඒ නායකින් අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරේ හැම පැත්තෙම අරමුණක් හදා ගන්න හරියට කෙලින් යන්න ස්තුතියි